කොළඹ වරාය නගරයේ ආයෝජනය සිදු කරන සමාගම් කිහිපයකට සදාකාලික බදු නිදහසක් ප්‍රදානය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමරගම මහතා පවසනවා. අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවත් ජනතාවත් නොමග යවා ඇති බවයි. රටේ සමස්ත ජනතාවට හුස්ම ගන්න බැරි තරම් බදු ගහද්දි මේ ෆෝර්ට් සිටි එකේ දිගට හරහට බදු සහන දෙනවා. එක ආයතනයකට මෙම පටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු වලින් නිදහස් කරනවා. මේක විශ්වාස කරන්න පුළුවන්ද කරු ඇමතුමා? මේ තව එකක් තියෙනවා අවුරුදු 25කට නිදහස් කරලා තියෙනවා. තව එකක් තියෙනවා අවුරුදු කෙල කෝටියක්ම මේක නිදහස් කළ බදු. කොහොමද මෙහෙම කරන්නේ? කවුද මේව කරන්නේ? කොහොමද ආයතනයකට ජීවිතේ තියෙනකල් බදු නිදහස් කරන්නේ? එක පැත්තකින් බදු ගහනවාද අනිත් පැත්තෙන් බදු නිදහස් පාර්ලිමේන්තුව සහ මේ රටේ ජනතාව නොමග යවලා තුට්ටු දෙකේ දේශපාලනය කිරීමට හර්ෂ සිල්වා මැතිතුමා වගේ කෙනෙක් ඉදිරිපත් වීම පිළිබඳව මගේ බරපතල කරුණාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. අපිට ආරංචි තියෙනවා එක එක රටවල් වල කණ්ඩායම් රැට රැට හර්ෂ සිල්වා මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමුත් හමු වෙනවා. පෝට් සිටි ව්‍යාපෘතියට අකමැති රටවල් ඉන්නවා. ඒක වෙනම කතාවක්. මැතිවරණවලදී සහාය ලබා ගැනීමට වෙන්න පුළුවන්. ඒ සාකච්ඡා කරන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සාකච්ඡා මූලික කරගෙන මේ රටට එන ආයෝජන නවත්තන්න කටයුතු කිරීම පිළිබඳව මගේ බලවත් කනගාටුව මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.